Pure Sine Wave නෙමෙයි modified නෝමයි PWM මේක තමයි තත්ත්වය අද දවසේ මූලික වශයෙන් කතා කරන්න යන්නේ මේ solar panel එමත් නැත්නම් solar panel systems ගැන වගේම ඒවට අවශ්‍ය කරන බඩු කොහෙන්ද අපි ගන්න යන්නේ ඒවල මිල මුදල් කොහොමද කියලා දැනගන්නයි අද මේ වීඩියෝ එක මූලික වශයෙන් කරන්නේ. ඉතින් ඊට කලින් මට ඔයාලට කියන්න කැමතියි අපි 3-in-1 blessed home channel එකෙන් ගොඩක් වෙලාවට අපි කතා කරේ off grid එමත් නැත්නම් තව කෙනෙකු මත යැපෙන්නේ නැතුව තව ආයතනයක් මත යැපෙන්නේ නැතුව අපේ එදිනෙදා කටයුතු හරියාකාරව කරගෙන යන්න සාමාන්‍ය පරිදි කරගෙන යන්න අවශ්‍ය කරන අවශ්‍යතාවයන් අපි ගෙදරම හදාගන්නේ කොහොමද? එමත් නැත්නම් ගෙදරම නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියන එක. ඉතින් මේකට අපි මුලින්ම අපි මතක ඇති ජීව වායු නිෂ්පාදනය කරන්න එමත් නැත්නම් බයෝගෑස් ගෙදරම හදාගන්න යුනිට් එකක් හදාගත්තා. ඔයාට ඒ පිළිබඳව දැනගන්න පුළුවන් මේ i අකුර ක්ලික් කරොත් එහෙම අපි මීට කලින් හදාගත්තා. ඒ වගේම මේක දැන් භුක්ති විඳින්න සින්නවා ගොඩක් අය. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් අයත් මම දන්නවා ඕෆ් ග්‍රිඩ් ජීවිතයකට ආස කරන කට්ටිය කැමති අය. මොකද අපිට බාධාවකින් තොරව අපේ දරුවන්ගේ අපේ ජීවිතය ගත කරගෙන යන්න ඊට අනර්ග දෙයක් තමයි අපි තව කෙනෙක් මත යැපෙන්නේ නැතිවීම. උදාහරණයකට ඔබේ ගෙදරේ අවශ්‍යතාවයට ඔබේ නිවසේ විදුලිය හරි එහෙමත් නැත්නම් ජලය මේ අවශ්‍යතාවයන් ඔබම නිෂ්පාදනය කරගත්තාම මේවා කාටවත් නැවැත්තුවා කියලා අපිට බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට ඉස්සලම සමා වෙන්න ඕනේ අද රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මේවට ඉන්වෝල්ව් වෙලා සමහර දේවල් වලට ඉන්න උන නිසා මට වීඩියෝ එකක් කරන්න කල් ගියා. සෝලර් පැනල් ගැන අපි කතා කරලා තිබ්බට ඒ වගේම මගේ මට තව ගැටලුවක් වෙච්ච දෙයක් තමයි මම ඔයාලට එක කතා කරාට මේ සෝලර් පැනල් යුනිට් එක අපි මෙහෙම හදන්න ඕනේ මේකෙන් අපි ප්‍රයෝජන ලබන්න ඕනේ කියලා විස්තර කතා කරාට මගේ යුනිට් එකත් මම ඔයාලට පෙන්වුවාට දැන් අලුතෙන් යුනිට් එකක් හදන්න යන කෙනෙකුට බඩු මිලදී ගැනීම පොඩි ගැටලුවක් තියෙනවා. මම ඔයාලට පෙන්වන්න යනවා කොහොමද ඒ දැන් මේ වෙනකොට ලංකාවේ තියෙන මිල මුදල් වගේම ඒ ආයතනවල එහෙමත් නැත්නම් අපි මිලදී ගැනීමට යන ස්ථානවල ඒවා තියෙනවද නැද්ද කියලා මම ඒ පිළිබඳව වීඩියෝ එකක් කරා. ඇත්තටම කොළඹ කොටුවේ තමයි ප්‍රධානම එහෙමත් නැත්නම් ෂිප්මන්ට් එක නැවෙන් ඇවිල්ලා ඉස්සල්ලාම අපිට ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් හෝල්සේල් ප්‍රයිස් එකට ගන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි මේ තැන්වල මම ගිහින් බැලුවා ඔයාලා බලන්න ඒවල බඩු තියෙනවද ඒවල ගණන් කොහොමද කියලා. කොළඹ රේල්වේ ස්ටේෂන් එක එහෙමත් නැත්නම් දුම්රිය ස්ථානය ළඟ ඉඳලා බලනකොට ඔයාලට මේ මැප් එකේ පේන ආකාරයට මේ පළවෙනි පාර තමයි දුම්රිය ස්ථානයේ ඉස්සරහින්ම තියෙන මල්වත්ත පාර. ඒකත් එක්කම ඊට එහා පැත්තෙන් තියෙනවා ඒකත් කියන්නේ දුම්රිය ස්ථානයේ ඉඳලා බෝගහ පැත්තට කොළඹ කොටුව බෝගහ පැත්තට එහෙමත් නැත්නම් CTB බස් ස්ටෑන්ඩ් එක පැත්තට අපි මුහුණලා හිටගත්තාම මේ පාරේ අපි ඉස්සරහට ගියාම ඉස්සල්ලාම තියෙන කඩේ තමයි මේක. ඔයාලට කිව්වොත් පේනවා ඇති මම යාලගෙන් ඇහුවා සෝලර් පැනල් තියෙනවද චාර්ජින් කන්ට්‍රෝල් තියෙනවද ඒ වගේම අපිට තවත් අවශ්‍ය කරන දෙයක් තමයි මේ ඉන්වර්ටර්ස් තියෙනවද කියලා. ඉන්වර්ටර් තියෙනවද චාර්ජින් කන්ට්‍රෝල් ඉන්වර්ටර් එකක් දැන් 1000 තියෙනවද මොඩිෆයි නෙමෙයි නෝමල් ඉන්වර්ටර් එකක් නැද්ද නෝමල් එක තමයි 1000 මේ චාර්ජින් කන්ට්‍රෝල් හරි ඊට පස්සේ තවත් තියෙන කඩයක් තමයි මේ පාරේ ඉස්සරහට යනකොට ට්‍රාන්ස්ේෂියා කියලා අපි දන්නවා. ඔයාලට දැන් මේ වීඩියෝ එකෙන් තවත් වැදගත් වෙනවා තව මොනවද අපිට බඩු හැම ගන්න තියෙන තැන් කියලා එකක් දැනගන්න. ඉතින් මේ ට්‍රාන්ස්ේෂියා කියන කඩේ ගොඩක් වෙලාවට මොබයිල් ඩිවයිස් වලට අවශ්‍ය කරන බඩු තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒක ඉස්සරහ තියෙනවා දැන් අලුතෙන් හදපු ඔයාලගේ ට්‍රාන්ස්ේෂියා තව බිල්ඩින් එකක්. ඒකේ අපිට ඉලෙක්ට්‍රික් බඩු මෝටර් ඒ වගේම සෝලර් පැනල් ඒ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. ගොඩක් ටෙක් අයිටම්ස් තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් තමයි මගේ සෝලර් පැනල් එකත් මම මිලදී ගත්තේ. ඉතින් අපි අහලා බලමු මේකෙත් තියෙනවද කොහොමද කියලා ඒකේ ප්‍රයිසස් ටික. ඉන්වර්ටර් එකද? චාර්ජින් කන්ට්‍රෝල්. සෝලර් පැනල්. ඉතින් මේ වෙනකොට මේ ප්‍රධාන කඩවල් දෙකේම සෝලර් පැනල් තිබුණේ නැහැ. ඒ වගේම චාර්ජින් කන්ට්‍රෝලර්ස් තිබුණේ නැහැ. ඒ වගේම ඉන්වර්ටර්ස් තිබුණේ නැහැ. මේවා හරිම සිම්පල් දේවල්. හැබැයි මේවා හරිම සිම්පල් බඩු ටිකක්. නමුත් ඒවා අපිට ගන්න ඉතින් තිබෙන්නේ නැහැ. ඒ වගේම තව තැනක් තියෙනවා මේ කඩෙත් බලන්න. මෙතනත් අපි බලමු අහලා.
මේ මේ චාර්ජින් කන්ට්‍රෝලර් කියලා නේ ඒකෙන් තියෙනවා තිය ඉතින් එහෙලා 6950යි අපේ 10ක් තියෙනවා 10ක් තියෙනවා 8950යි නමල කී 61 ගන්න 61 ගන්න ඕකේ පොයිස් එක 9500යි අවේ 5000 ගන්නද MPP තියෙනද thank you solar panels කොහෙද ඉතින් මේ වගේ දැන් මේ වෙනකොට අපි අටේ පොඩි ගැටලුවක් තියෙන ඔයාල දන්න. ඉතින් මේ ගැටලුවත් එක්ක ගොඩක් බඩු ගෙනල්ලා නැහැ. ඒක නිසා අපිට මිලදී ගන්න බෑ. හැබැයි දැනට අපිට පොඩි chance එකක් තියෙනවා. මේ අද මම කතා කරන වෙලාව වෙනකොට ලෝක ලංකාවේ මහ බැංකුවෙන් අපිට ඩොලර් 100 ගානක ලිමිට් එකක් තියෙනවා මාසෙකට මිලදී ගන්න ඕසි මේ අපිට ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන් ඒවා ඒකෙත් අපිට ඩරාස් වගේ සයිට් එකක බලනකොට එයාලගේ සමහර වෙලාවට මේ ලංකාවේ මෝල් වල ගෙනල්ලා ලංකාවේ එයාලගේ බඩු ගෙනල්ලා තියෙන තැන් වල බඩු තියෙන බඩු තියෙනවා අපිට එහෙම ගන්න පුළුවන් ඒ වගේම AliExpress එකකින් ඉතාලට බඩු ගන්න පුළුවන් ඒක නම් අපිට ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන් දැනට නම් ගැටලුවක් නැහැ හැබැයි එකම දේ තියෙනවා ඔයාලට පුළුවන් නම් ඔයාලගේ ගෙවල් ලවටින් හරි තව ස්ථාන තියෙනවා නම් මිලදී ගන්න සෝලර් පැනල් එහෙමත් නැත්නම් අපිට සෝලර් පැනල් එකට අවශ්‍ය සෝලර් පැනල් යුනිට් එකක් හදා ගන්න අවශ්‍ය කරන මේන් බඩු ටික හැබැයි මම මේකට මුලදිම කතා කරලා මේ බඩු ගැන කතා කරලා මේ රිලීස් කන්ටැක්ටර්ස් ගැන විස්තර කියන්න කලින් දැනට මේ බඩු මිලදී ගැනීම පොඩි ගැටලුවක් තියෙන නිසා මගේ අදහස වෙලා තියෙන්නේ දැන් මේ වෙනකොට සුලම් බලයේ පැත්තට පොඩ්ඩක් යොමු වෙන්න මගේ ඇත්තටම තියෙන සෝලර් පැනල් යුනිට් එක පොඩි සිම්පල් යුනිට් එකක් හැබැයි මගේ ලයිට්ස් ටික රෙෆ්‍රිජරේටර් එක රන් කරගන්න පුළුවන් AC එකක් වගේ නම් තාම රන් කරගන්න බෑ හැබැයි විදුලිය කපන වෙලාවට ඒක ඉතා වැදගත් වෙනවා තව කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් විදුලිය අරගෙන නැති නිවසකට සම්පූර්ණයෙන්ම සෝලර් පැනල් වලින්ම යන්න ඒකටත් ඒත් මේ දවස්වල අපිට බඩු ගන්න යන්න විදිහක් නෑ හැබැයි තව ඔප්ෂන් එකක් තියෙනවා අපි මේ සුලම් බලයේ පැත්තට යමු වුණොත් එහෙම ඒකට තව ඒකට අපිට මිලදී ගැනීම ගොඩක් අඩුවෙන් කරලා ලංකාවේ තියෙන බඩු වලින් වාහනවල තියෙන ගැජට්ස් වලින් අපිට පොඩි ඇටොම් දෙක තුනක් හදා ගැනීම හැකියාවක් තියෙනවා මම ඊළඟට අවධානය යොමු කරන්න යන ඒකට ඉතින් අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් සෝලර් පැනල් එකකට අවශ්‍ය කරන බඩු ටික තමයි අපි ওই කඩවලල ඇහුවේ හැබැයි මම මීට කලින් මිලදී ගත්ත එහෙම නැත්නම් චාර්ජින් කන්ට්‍රෝලර්ස් සාමාන්‍යයෙන්ම WMPA චාර්ජින් කන්ට්‍රෝල් එකක් රුපියල් 700ක් වගේ තමයි උනේ ඔන්ලයින් ගෙන්නන්න මේ වෙනකොට දැන් ඒ චාර්ජින් කන්ට්‍රෝල් එකක් රුපියල් 4000යි 5000යි අතර මිලකට තමයි ලංකාවේ විකිණෙන්නේ ඒ වගේම අපේ ඩොලර් එකේ ප්‍රයිස් එක අපේ වැඩි වෙලා තියෙන නිසා අපි ඔන්ලයින් ගෙන්නන්න යනකොට ඒත් රුපියල් 2000ක් 3000ක් වගේ මිලකට තමයි අපිට ඔන්ලයින් ගෙන්නන්න පුළුවන් මම පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මොනවද මේ බඩු අවශ්‍ය කරන ඒවා ලින්ක්ස් يعني හොඳම ඔයාලට මිලදී ගැනීම කරන්න පුළුවන් තැන් වල ලින්ක්ස් ටික AliExpress එකේ ඩරාස් එකේ තියෙනවා ටික එහෙම මිලදී ගන්න පුළුවන් මේකෙන් පස්සේ අපි කතා කරනවා කොහොමද මේ සෝලර් පැනල් එකේ හදා ගැනීම මූලික ඒවා ටික YouTube එකේ බැලුවොත් ඕන තරම් වීඩියෝස් තියෙනවා ඉතින් ඒ ගැනත් අපි කතා කරමු මේ සර්කිට් එක ගැන කතා කරමු මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඉතා ඉක්මනින්ම දානවා කොහොමද මේ සෝලර් පැනල් යුනිට් එකක් සෝලර් පැනල් සිස්ටම් එකක් ගෙදරට හදාගන්නේ ඔටෝ කරන්ට් එක ගිහ ගම ඔන් වෙන්නත් අපෝ කරන්ට් එක ආපුවම අපෝ එක සෝලර් පැනල් සිස්ටම් එක ඕෆ් වෙලා කරන්ට් එක එන්නත් අපි හදාගමු ක්‍රමයක් ඒ වගේම බැටරි එකයි ඒ ටික පොඩි පරිපථයක් විදිහට මම ඩ්‍රොයිං එකක් විදිහට හරි ඒ විදිහට සරල විදිහට කරන්න උත්සාහ කරන්න දැනට මට ඔයාලට කියන්න ඕනුනේ ඇයි මම මේක කරන්න බරක් උනේ ප්‍රධාන හේතුව තමයි බඩු වල තියෙන මිල ගණන් සහ ඒවා හොයාගැනීමේ තියෙන දුෂ්කරතාවය හැබැයි මේ දෙකම මම ඉතින් ඉක්මනින් අර උලම් බලයේ පැත්තට යොමු වෙන්න හිතාගෙන ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට මම ආරාධනා කරනවා ඔයාලගේ අදහස් ඔයාලගේ යෝජනා මට ඉදිරිපත් කරන්න අපි ඒවත් එක්ක තව ගොඩනගන්න උත්සාහ කරමු මොකද දැන් මේ වෙනකොට 3-in-1 බෙසන් හෝම් එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් අය සෝලර් පැනල් යූස් කරන ඒ වගේම ඔය රේන් වෝටර් කලෙක්ෂන් එහෙම තියෙන ගොඩක් හොඳ බුද්ධිමත් පිරිසක් ඉන්නේ එයාලා කමෙන්ට්ස් එක බෙදා ගන්න තවත් වීඩියෝ බලන අයට පල්ලෙහා කමෙන්ට්ස් කියවනකොට එයාලටත් අදහසක් එන විදියට ඒ වගේම මමත් ඉදිරියේදී ගන්න යන පියවරවල් වලට අවශ්‍ය කරන අදහස් ඔයාලගේ ආව තියෙනවා බෙදා ගන්න ඉතින් ඉක්මනින් මම සර්කිට් එකේ ප්ලෑන් එකක් ගේනවා ඒකට පස්සේ අපි බලමු කොහොමද වින් මොලෙක් හුලං
බලෙන් කොහොමද විදුලිය නිෂ්පාදනය කිරීමට ගෙදර හදාගන්න පුළුවන් දේවල් එකනේ අපිට ඉක්මනින්ම ගන්න පුළුවන් දේවල් මොනවද ඒක කරගන්නේ කොහොමද කියලා එහෙනම් ඔයාලට සුබ දවසක්